මෙතනදී චතුරංග සහ කංචනා දිල්රුක්ෂි යුවල උපදින්නේ අහංගම නගරේ. ගිය එකම ඉස්කෝලෙට. ඒ අහංගම රෝහණ මහා විද්‍යාලයට. පුංචි කාලේ ඉඳලම දෙන්නම හඳුනනවා උනාට ප්‍රදීප් උසස් පෙළට ගාල්ල සාන්ත ඇලෝසියස් එකට ගියාට පස්සේ ඒ දැන හඳුනුම්කම දුරස් වෙනවා. ප්‍රදීප් උසස් පෙළින් පස්සේ එයාගේ තාත්තට අය වෙළඳ සලක් වන රංග ස්ටෝස් එකේම තාත්තට උදව් වෙනවා. තාත්තා ඒ ප්‍රදේශයේ කවුරුත් දන්න සුමනරත්න මුදලාලි. සුමනරත්න තමට උදව් කරන පොඩි පුතා ප්‍රදීප්ට මාසෙට වියදමට රුපියල් 20,000ක් දුන්නේ කොල්ලට කැමති මොන මොනවා හරි ගන්න. ගෙදරින් කෑම බීම ඇඳුම් පෙළඳුම් ලැබෙන එකේ අමතර නාස්තියක් කරන්නේ මොකටද කියලා ඒ සල්ලි ප්‍රදීප් නිවසේ බුදු පහනට එහා පැත්තෙන් තියෙනවා. එහෙම තියලා මාස කීපයකට පස්සේ නිවසේ කරන සාංගික දානයකදී ළමා නිවාසයකට වැඩිහිටි නිවාසයකට දෙන දානයකදී කවුරු හරි අසරණ කෙනෙකුට පිට වෙන්න ඒ මුදල් යොදා ගත්තා. තමන්ගේ පුතාගේ මේ හැසිරීමට අම්මලා තාත්තලා හුඟක් සතුටින් හිටියේ. ප්‍රදීප් කාලේ 23ට ජීවත් වෙන අසකලේ අනුරාධපුරේ ඒ රුවන්වැලි සෑයේ ශ්‍රී මහබෝධිය වැඩ ඉන්න පූජනීය බිමට තියෙන ගෞරවය නිසාමයි. අනුරාධපුරයේ නිදහස් පරිසරයත් තමන්ගේ තාත්තගේ සහෝදරයන් කීප දෙනෙක්ම ඉන්න එකත් ඒ කැමැත්ත වැඩි වෙන්න හේතු. කවදාහරි අනුරාධපුරයේ පදිංචි වෙන්න ඔහු හිතන්නේ අන්න ඒ නිසා. අනුරාධපුර පූජනගරයේදී පින්කමකට සම්බන්ධ වෙමින් ඉතේ ගමේ පාසලේ හිතවතිය ඔහුගේ ඇස ගැටෙනවා. ප්‍රදීප් කාංචනා පෙම් කතාව පින්කමක් සිදුවෙන පින්බර මොහොතකදී තමයි ආරම්භ වෙන්නේ. කාංචනා වෘතයෙන් බැංකු නිලධාරිනිය. මේට වසර දෙකකට කලින් පානිතුරේ තමන් සේවය කරන බැංකුවේ සිට සේවය නිමවී නිවසටේදී කුතුහලය දනවන සිද්ධියක් ඇය දකිනවා. එතකොට වෙලාව 6ට විතරදී. වයස අවුරුදු 28 30ක් විතර තරුණ මව කුඩා දරුවන් තිදෙනෙකුට එලිමහනේ කෑම කවනවා. පොඩි එවුන් එක්ක කන්නාදිමදි කරද්දී ඒ අම්මා දරුවන්ට කියන්නේ තව ටිකකින් කරවල වෙනවා, ඊට කලින් නිදාගන්න කෑම කන්න. ඇයි එහෙම කියන්නේ? කාංචනා ඒ ගෙදරට ගිහින් ඒ අම්මගෙන් අහනවා. අනේ නෝනා, අපිට කරන්ට් එක නැහැ. මේ ළමයින්ගේ තාත්තා ආර්ථික ප්‍රශ්න නිසාම කෝච්චියට පැනලා මැරුණා. ගෙදර හරිය භූමිතල් කඳුලක් නැහැ. ඉතින් කලින් කවාගෙන කරවල වෙන්න කලින් අපි නිදිනවා. මේ කතාවෙන් කාංචනාගේ හදවත කඩාවැටෙන්නේ ඇස්වලිනුත් කඳුළු වැටිලා. අපි ලයිට් අරන් දෙන්නම්, ඇයි කියනවා. කිව්වා වගේම තුම්රිය මාර්ගයක් හරහා විදුලි රැහන් ඇද වැඩි වියදමක් දරා විදුලි අරන් දෙන වැඩේ කාංචනා කර දෙනවා. කාංචනා ප්‍රදීප් යෝල එකතු වෙලා මේ මෑතක තවත් පින්කමක් කළා. ඒ ගාල්ලේ අන්ද නිවාසයක සියලු දෙනාම එක්ව වියදම් දරා පහසුකම් දීලා රුවන්වැලි සෑ වන්දනාවට එක් කරගෙන ආවා. ඉතින් අන්ද අයට පේන්නේ නැහැනේ කොහොමද ඒ වන්දනාව උනේ? අපි ප්‍රදීප්ගෙන් ඇහුවා. එදා අපේ ජීවිතේ මහ සතුටක් වෙන්ද දවසක්. ඒ දිනෙත් නොපෙනෙන අයරුවන් වෙලිසෑ ගර්භය අතගගා පින්දිදී වැන්දි. ඒ සතුට සිහිකරන වෙලාවක් පාසාම දැන්නා. ප්‍රදීප් අනුරාධපුරයට ඇවිත් ව්‍යාපාරයක් පටන් ගන්නවා. ඒ බනානා කැෆේ නමින් නගරයේ තුලින් තමයි මේ කොපි කඩේ පටන් ගන්න. ඒක කරනවා කිව්වම මගේ පවුලේ ඇතැම් අයත් යාළුවත් කිව්වේ අනුරාධපුරේ කියන්නේ රස්නි පැත්තක්, ඒ කෝපි විකුණන්නේ කොහොමද කියලා. මම කෝපි ෂොප් එකේම අයිස්ක්‍රීම් එක්කා. අද වෙනකොට ඒ ඉතාම සාර්ථකයි. දේශීය වගේම විදේශීය අය අප ළඟට කෝපි වගේම අයිස්ක්‍රීම් ගන්නෙනවා. ඕ කියන්නේ ඇත්තයි. ගූගල් සෙවුම්හි අනුරාධපුර කෝෆි ෂොප් කියා සෙවූ විට එන්නේ ප්‍රදීප්ගේ බනානා කැෆේය. විදේශ සංචාරකයන් නගර මැදේ නොවන මේ ස්ථානය සොයාගෙන එන්නේ ඒ උපකාරයෙනි. ප්‍රදීප් අනුරාධපුරයේ පදිංචියට ආනිසම කාංචනා පානදුරෙන් තමුත්තේගම මහජන බැංකුවට මාරු වීමක් ගන්නවා. අවුරුද්දකට වරක් බැංකු නිලධාරීන්ට ලැබෙන බෝනස් මුදල් සියල්ලම පාහේ කාංචනා යෙදුවෙත් පින්කමට හෝ කාට හෝ අසරණයෙකුට පිටටයි. 2018 අප්‍රේල් අගදී ප්‍රදීප් කාංචනා පෙම්යෝල දෙපාර්ශ්වයේම ආශිර්වාද මැද විවාහ දිවියට එළඹෙනවා. වෙඩින් එකක් කියන එකම විකාරයක් කියන අදහස අපිට තිබුණේ. අපි දෙන්නම විවාහය සඳහා වියදම් ඉතුරු කරගෙන හිටියා. ඒත් කෙවල් වල අයට වෙඩින් එකක් චාමෙට හරි ගන්න ඕනි කියන අදහස තිබුණා. අන්තිමට අපි දෙන්න කැමති වුණා චාමෙට උත්සවයක් ගන්න. ඒ කිව්වේ ආරාධිතයන් 200කට විතර කියලා පුංචි උත්සවයක්. ඒ අම්මල තාත්තලගේ සතුට ගැනත් හිතලා. ඊළඟට පෝරුවේ චාරිත්‍ර නැකත් ඒව මුකුත් නැහැ. ඒ චාම් උත්සවය වෙනුවෙනුත් 1,02,000 විතර මුදල අපිට ලැබුණා. දැන් අපි දෙන්නම ලොකුවට වෙඩින් එකකට ඉතුරු කරපු මුදල් වලට ඒ 1,02,000 එකතු කළා. ඒ සල්ලි වලින් පින්කමක් කරන්නයි අපිට ඕන උනේ. මගේ යාළුවෙක් ඉන්නවා ගෞතම දරුව සංවිධානයේ ශම්මි කියලා. මම එයාට කිව්වා අපේ වෙඩින් එකේ සල්ලි තියෙනවා, අපි කැමති නිවසක් නැති අසරණ අහිංසක පවුලකට ගෙයක් හදලා දෙන්න ඒ මුදලෙන් කියලා. ශම්මිලා හරියට සතුටු වෙලා අපිව එක්කරගෙන ගියා වැලිකන්ද ප්‍රදේශයට. ඒ පැත්ත යුද්ධයේ තිබිච්ච දරිද්‍රතාවෙන් පිරිච්ච පැත්ත.
ඉතින් අපට එහෙ පොඩි මඩුවක් හදාගෙන ජීවත්වෙන මිනිස්සුන්ගේ ගෙවල් පෙන්වුවා. අපි එක ගයක් ඇතුළට ගියා. කටුමැටි ගහල කුඩාම ගයක්. දවල් එකට විතර අපි ඒ කුස්සිය බැලුවා. ආහාරයට ගත හැකි කිසිවක් තිබෙන්නේ නැහැ. පොඩි අය එක්ක දවල්ට ආහාරක් නැතුව ඉන්න අහිංසකම මිනිස්සු. අනේ අපේ සල්ලි වලින් මෙයාට ගයක් හදලා දෙමු. කාංචනා ප්‍රදීප්ට කිව්වේ ප්‍රදීප්ගේ හිතේ තිබ්බ අදහසමයි. ඊට පස්සේ ගේ ඉදි වෙන්න පටන් ගත්තා. ගෞතම දරුවෝ එකමුතුව යාළුවෝ වගකීම් අරන් වැඩේ කළා. මීට මාස කිහිපයකට ඉහත නිවසේ වැඩ නිමා කර බාර දෙන්න හිටිය ඒක පහුනේ පහුගිය වැහිකුණාටු තත්ත්වයක් නිසා. මේ දෙසැම්බරේ දෙවනිදා එරිදා වැලිකන්දට ගිහින් ඒ නිවස අහිංසක මිනිස් බාර දුන්නේ අප්‍රමාණ සතුටකින්. විවාහ උත්සවයක් වෙනුවෙන් ලක්ෂ ගණන් නාස්තිකර වියදම් කර ජෝගි නටන පිරිස් අතරේ විවාහ උත්සවයක් වෙනුවෙන් දස අතේ නයවි නය පොලේබරින් පීඩනයට පත්ව ඉන්න පිරිස් අතරේ විවාහ උත්සවයට එකතු කළ මුදලින් නිවසක් අහිමිව සිටි අසරණ පවුලකට නිවසක් තෑගිදුන් මේ යුවළ හැබෑවටම අපිට ආදර්ශයක් නොවේද? ඔය දෙන්න අසරණ පවුලකට ගයක් හදලා දුන්නට ඔය දෙන්න තාමින්නේ කුලියට නේද? අපි ඇසෝ උන්ගේ. අපි ඉන්නේ කුලියට. තාත්තා ඉඩමක් කරන් දුන්න අනුරාධපුරේ නබට. අපිට කුලියට ඉඳලා හිමීට ගයක් හදා ගන්න පුළුවන්. අපිත් ඒකට කැමැත්තෙන් ඉන්නේ. ඉතින් දන් දෙන්න ඕනත් අපි කැමැතිම දේවල් නේද? අපි හිමීට ගයක් හදා ගන්නවා. යහපත් වැඩ කරන අපට වරදින්නේ නැහැ. ප්‍රදීප් විශ්වාසෙන් දුන් එකම පිළිතුර එයයි. ඒ වුණාට දැන් ඔබේ බිරිඳ කැබිනියක් අඩුම තරමේ ඇයව වෛද්‍ය සායනයකට අරන් යන්නවත් තවම වාහනයක්වත් නැහැ නේද? එහෙම සියල්ල සම්පූර්ණ කරගෙන පින්කම් කරන්න බෑ. දැනට ස්කූටියේ අපි ඒ වැඩේ කරගන්නා. මම කාංචනාව උදේම බස් එකට ඇරලා යනවා. එයා වැඩ ඇරලා කිලෝමීටර් 1.5ක් පයින් නිවසට එනවා. එයා කියන්නේ ඒක ව්‍යායාමයටත් හොඳයි කියලා. කාංචනා කුසදරා සිටින තම දරුවා වෙනුවෙන් සැලසුම් ගැන අපි ප්‍රදීප් කියන්නේ. අපට දුවෙක් ලැබෙන බව ස්කෑන් වාර්තාවලින් කියවුනේ. දුවක හෝ පුතක හෝ වේවා ඔහු හෝ ඇය වෙනුවෙන් ළමා නිවාසයක් තෝරගෙන නිරන්තර උපකාර කරන්න විමසමින් ඉන්නේ. කාංචනා නම් දැනට අවුරුදු 5කට පෙර සිටම ආර්ථික අපහසුතා සහිත දරුවන් දෙදෙනෙකුගේ වියදම් දරා උගන්වනවා. ප්‍රදීප් කියා සිටියා. ආදරේ කරලා ලෝකයටම පේන්න ලොකු වෙඩින් එකක් ගන්න ඕන කියන එක. සමහරුන්ට ඇත්තටම වෙඩින් එකක් ගන්න පුළුවන් වත්කමක් නොතිබුණත් කාට හෝ ණය වෙලා ලොකු වෙඩින් එකක් ගන්නවා. ඊට පස්සේ කුලේ නිවසකට ගිහිල්ලා ඒ ජීවිතේ ගැට ගහගන්නේ සමහර විට කන්න බොන්නවත් හරියට නැතුව. ඊට පස්සේ හැමතිස්සම ඒ පුංචි කුටුම්බය ඇතුලේ ප්‍රශ්න විතරයි. හැමදාම රණ්ඩු වෙනවා හරියට කන්න බොන්න නැහැ. හැබැයි ලොකුවට ණය වෙලා ගතපු ණය ඔවුන්ට ගෙවා ගන්න බැරුව ඉන්නවා. එහෙම වෙඩින් අරගත් අයගේ ආදරය ඒ ණය බරත් එක්ක නැති වෙලා යනවා. ඉතින් අපේ රටේ එහෙම දේවල් අසන්න දකින්න අපිට ඕනෑ තරම් තියෙනවා. අපි කවුරුත් ආදරය කරනවා. ගොඩක් අය කැමති ආදරය කරන කෙනා තමන්ගේ වහලයට එක්කගෙන යන දවසට පොඩි හරි වෙඩින් එකක් ගන්න. හැබැයි වෙඩින් එකක් ගන්න ඕන. හැබැයි තමන්ට පුළුවන් මට්ටමේ. රටට ලෝකෙට ණය වෙලා වෙඩින් අරගෙන විඳව විඳව ඒව ගෙවන එක නෙමේ ආදරය කියලා කියන්නේ. ආදරය කියන දේ හදවත ඇතුලෙන් ඇති වෙන දෙයක්. ඒකට දුප්පත් පැලක ඉන්නවද ලොකු පොහොසත් මාලිගාවක ඉන්නවද කියන එක අදාළ වෙන්නේ නැහැ. ආදරය කරන දෙන්නෙක් දෙන්නගෙම අවබෝධයෙන් ජීවිත කාලේ පුරාම ජීවත් වෙනවා නම් ඔවුන්ට සතුටින් හැමදාම ජීවත් වෙන්න පුළුවන්. ප්‍රදීප් කාංචනා කියන්නේ අන්න ඒ වගේ දෙන්නෙක් තමයි. ඔවුන් දෙන්නගේ ආදරේ හරි පිරිසිදුයි. හරිම අවංකයි. දෙන්නම සමාජයට යහපත් වැඩ කරන යුවලක්. ලොකුවට වෙඩින් එකක් ගන්න පුළුවන්කම තිබිලත් ඔවුන් එහෙම කරන්නේ නැහැ. හැබැයි තම දෙමව්පියන්ගේ සතුට වෙනුවෙන් පොඩියට උත්සවයක් ඔවුන් අරගන්නවා. ලොකු උත්සවයක් ගන්න ඔවුන් ඉතිරි කරපු මුදල් ඔවුන් එහෙමම අතේ ඉතුරු කරගන්නවා. ඒ මුදලින් ඔවුන් අසරණ පවුලකට නිවසක් තනනවා. මේ දේ හැමෝටම කරන්න බෑ. ඔවුන්ට තිබුණ කාටවත් ගෙවල් හදලා දෙන්නේ නැතුව තමන්ටම කියලා ගෙයක් හදාගන්න, තමන්ටම කියලා වාහනයක් ගන්න. ඒත් මේ යුවල එහෙම කරේ නෑ. අන් අය වෙනුවෙන් උණුවන හදවතක් තියෙන මේ යුවල මුළු රටටම වටිනා සම්පතක්. තමන් සතුටින් ඉන්නව වගේම අන් අයගේ සතුටටත් තමන් හේතුවක් වෙන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ කියලා තමයි ඔවුන් සඳහන් කරන්නේ. මොකද අපි මැරුණ දවසට අපි හරි හම්බ කරපු දේවල් අපිට අරගෙන යන්න බෑ කවදාවත්. අපිට ගෙනියන්න පුළුවන් අපි කරපු හොඳ නරක විතරයි. ඒ නිසා ජීවත් වෙලා ඉන්නක අන් අයට උදව් උපකාර කරන්න ඕන් කැමති බව තමයි ඕන් වැඩිදුරටත් කිව්වේ. ඉතින් මේ යුවලට ඉදිරියටත් මේ වගේ උතුම් ක්‍රියාවන් කරන්නටත් හැමදාම ආදරෙන් සතුටින් ජීවත් වෙන්නටත් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ වීඩියෝවෙන් ඔබ යම් දැනුමක් ප්‍රයෝජනයක් ලබා ගත්තා නම් වීඩියෝවටත් ලයික් එකක් දාලා ඔබගේ අදහසත් පහතින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ලංකාවේ අපි සමග රැඳි සිටි ඔබ සැමට සුබ දවසක්. දිනපතා අලුත් පුවත් නරඹන්න පහත බටන් එක ක්ලික් කර අපව subscribe කරන්න.
ඒ වගේම කුඩා සීනුව එපොත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.